ඇත්තටම මේ වෙනකොට මේ රජය දිනපතාම අද්භූත සහ විහිළු සපයන තැනකට පත් වෙලා තියෙනවා. ඒ කොච්චරක් දුරට ඒ අද්භූත සහ මේ විහිළු සපයන තැනකට වැටිලා තියෙනවද කියලා විපක්ෂයක් හැටියට හෝ ජනතාව හැටියට දරා ගන්න බැරි තරමට ප්‍රශ්න මතුවෙමින් තියෙනවා. දැන් මේ මෙච්චර මෙහෙම මේ විදියට කඩා වැටිච්ච මේ විදියට අර්බුදයකට පත්වෙච්ච මෙච්චර ශීඝ්‍රයෙන් මෙච්චර රට කඩා වැටෙන තැනකට පත් කරපු රජයක් හොඳ නැහැ මගේ මතකේ නම් නැහැ. ඉතින් මේවා ගැන අපිට හිනා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒකේ බරපතලකම බලනකොට මේක මේ මොහොතේ මේ මොහොතේ තියෙන එකක් විතරක් නෙවෙයි මේ මැදිහත් වීම සහ මේ කරන විකාර වැඩ නිසා ඇත්තටම රටේ මුළු අනාගතයම රටේ ආයතන කඩා වැටෙන තත්ත්වයක් ආර්ථිකය කඩා වැටෙන තත්ත්වයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේද අධ්‍යාපන ක්ෂේත්‍රයේද හැම ක්ෂේත්‍රයකම කඩාගෙන වැටෙන තැනකට ඇවිල්ලා අපිට කතා කරන ජනතාව දැන් ඉතාමත්ම අපේක්ෂා භංගත්වය කොහාට හැරෙන්නද මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්න තැනකට ඇවිල්ලා තියෙනවා. අපි දකිනවා ධීවර ප්‍රජාව විශාල වශයෙන් උද්ඝෝෂණ වල යෙදෙනවා. ගොවි ප්‍රජාව ඒ පැත්තෙන් ඔවුන්ගේ ගොවි තැන කරගන්න බැරුව එහෙන් ඉන්නවා. වතුකාම්කරුවෝ එහෙ ප්‍රශ්න, ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රශ්න, ස්වයං රැකියාවල යෙදෙන අයගේ ප්‍රශ්න, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න ගුරුවරුන් ළමුන් දෙමව්පියන්ගේ ප්‍රශ්න, විශ්වවිද්‍යාලවල ප්‍රශ්න, හැම අතින්ම බලන තැන ප්‍රශ්න. ඒ ප්‍රශ්න වැඩි වෙනවා මිසක් මේ ප්‍රශ්නවලට මැදිහත් වෙන විදියක් හෝ මේ ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගැනීමට කිසිසේත්ම පුළුවන්කමක් මේ රජයේ කවුරුවත් විසින් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක නොහැකියාව තමයි හැම මොහොතකම අපිට පෙන්නුම් කරන්නේ. ඒ අතරතුර ඇත්තටම මේ රටේ තියෙන නීතියට මේ රටේ තියෙන පාර්ලිමේන්තු පාර්ලිමේන්තු සංස්කෘතිය මේ කිසිම දෙයකට කිසිම ගෞරවයක් කිසිම දැනුවත්කමක්වත් නැතුව මේ සියලුම පද්ධති මේ රට යම්කිසි විදියකට පවත්වාගෙන යන්න තියෙන සියලුම පද්ධති විනාශ කරමින් යන ගමනක් තමයි අපිට මේ වෙලාවේ පේන්නේ. දැන් මේ ඔක්කොම අස්සේ අලුත්ම දේ තමයි දැන් අපිට කියනවා මේ දැන් මේ අර්බුද ඔක්කොම දැන් විසඳෙනවා. දැන් විසඳෙනවා. මොකද විසඳෙන්නේ? බැසිල් රාජපක්ෂ මහත්මයා දැන් එනවා. ඔහු රටේ හිටියේ නැහැ. දැන් ඔහු ලංකාවට ඊයේද කොහෙද ආවා? ඔහු බොහෝ දුරට දැන් වාර්තා වෙමින් යනවා. පාර්ලිමේන්තුවට එනවා. අමතිකමකුත් ලැබෙනවා. හරි. දැන් ඔහු තමයි මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්නේ. දැන් මෙච්චර කාලා අපිට කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි සියලු ප්‍රශ්න විසඳන්නේ. ඊටිසලා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි සියලු ප්‍රශ්න විසඳන්නේ. දැන් අපිට කියනවා බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි ඔක්කොම ප්‍රශ්න විසඳන්නේ. දැන් ඔහු හිටපු නැති එකින් තමයි මේ රටේ ප්‍රශ්නවලට හේතුව. ඔහු ඇවිල්ලා දැන් සියල්ලම අතට අරගෙන සියල්ලම විසඳනවා. මේක මොකද්ද මේ විහිළුව? එතකොට මේ පවුලේ එක්කෙනා එළියට දානවා. එයා තමයි වීරයා. එයා තමයි මේක ඔක්කොම හදන්නේ. එතකොට එක්කෙනෙක් ෆේල් වෙනකොට එයාව මේ පැත්තකට දාලා අනිත් එක්කෙනා එළියට ගන්න. එතකොට මේ රටේ රාජපක්ෂවරු විතරද ඉන්නේ? මේ රටට වැඩක් කරන්න පුළුවන් අය ඉන්නේ එච්චරද? ඒක මේ කවදද මේ මේගොල්ලෝ තේරුම් ගන්නේ මේ ප්‍රශ්න විසඳන්න මෙතන මේ මැජික් කාර්යෝ කවුරුවත් නැහැ. මේ රට මේ විදියට ආගාධයකට වැටිලා තියෙන්නේ පුද්ගලයෙක් කවුරු හරි මැජික් කාර්යයකට මේක කරගන්න බැරි වෙච්ච නිසා නෙවෙයි. මේක ෆේල් වෙලා තියෙන්නේ මේ කාලයක් තිස්සේ මේ අපේ තියෙන මේ අපේ දේශපාලන අධිකාරිය විසින් ක්‍රමක්‍රමයෙන් කිසිම දැනුවත්කමක්වත් පෙන්වන්නේ නැතුව තමන්ගේ බල ව්‍යාපෘති වෙනුවෙන් අපේ රටේ තියෙන සියලුම පද්ධතීන් මෙහෙව ගැනීමේ තියෙන වමනාව විසින් මේ රට මේ තැනට පත් වෙලා තියෙන. ඉතින් මේක විසඳන්න
මේ කවුරු හරි මේ උඩින් පහත් වෙලා මේක කරන්න බෑ බෑ කියන එක දැන් ඕනවටත් වඩා ඔප්පු වෙමින් තියෙන්නේ. Breaking.lk.